මේ ලෝකෙ තුල චිකිත්සාවක් විදිහට උපදේශණයට හෝ වෙනම් මනෝ ව්‍යාධි තත්ත්වයක් සුවකරනද මනෝවිද්‍යාව පාවිච්චි නොකරන කාලයක ඔස්ට්‍රියාවේ වියනවල හිටිය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මහත්මයා මනෝවිශ්ලේෂණවාදය කියන න්‍යාය බිහි කරනවා මනෝවිශ්ලේෂණවාදයේ තරම් ලෝකයේ න්‍යායන් අතුරින් විවේචනයටත් ඒ වගේම කෙනෙකුගේ පරිභවයටත් ලක්වෙච්ච න්‍යායක් නැති තරම් ඒ කොහොම වුණත් එතනින් ආරම්භ වෙන මනෝවිද්‍යාවේ මේ න්‍යායක ප්‍රවේශය අනිකුත් න්‍යායන් සියල්ල සංවර්ධනය කරන්න සංවර්ධනය වෙන්න පාදක වෙන්නේ මනෝවිශ්ලේෂණවාදය මනෝවිශ්ලේෂණවාදයේ තරම් මෙසේස් රේට බලපෑමක් එල්ල කරපු තවත් න්‍යායක් නැති තරම් ෆ්‍රොයිඩ් මහත්මයාගේ මේ න්‍යාය ගැන විදුනාලිකාවෙන් කතා කරන්න කියලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ යාළුවෝ ගොඩාක් ඉල්ලා හිටියා. ඒ අය මේ පිළිබඳව පුළුල් වීඩියෝ මාලාවක් අපිට ලබා දෙන්න කියලා කරපු ඉල්ලීමේ ප්‍රතිඵලයක් විදිහට අද ඉඳලා මනෝවිශ්ලේෂණවාදය පිළිබඳව න්‍යාය ඇතුළත් වීඩියෝ සීරීස් එකක් කරන්න විදු බලාපොරොත්තු වෙනවා. ෆ්‍රොයිඩ් විශ්වාසය වුණේ පුද්ගලයෙකුගේ පෞරුෂ නිර්මාණය වන්නේ අවිඥානික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට බවයි. පුද්ගලයාගේ විඥානයේ තලතරිත්‍යයක් ඔස්සේ ක්‍රියාත්මක වෙන බව තමයි ෆ්‍රොයිඩ් විශ්වාස කළේ. ඒ අතරින් අවිඥානයේ ඊටම විශාල කොටස බවත් පුද්ගල සංවර්ධනයේ බලපෑම විඥානය තුළ නොව අවිඥානය තුළ තියෙන බව තමයි ෆ්‍රොයිඩ් විශ්වාස කළේ. විශේෂයෙන්ම විඥානයේ හරි සුළු කොටස අපගේ අත්දැකීම් වගේම මතකයන් සියල්ල ගබඩා වෙලා තියෙන්නේ අවිඥානය තුළ. ඒ අනුව පුද්ගලයා අවිඥානික මෙහෙවීම් අවිඥානික ආශාවන් විසින් තමයි ඔහුගේ පෞරුෂ නිර්මාණය වෙන්නේ කියන කාරණේ තමයි ෆ්‍රොයිඩ් විශ්වාස කළේ. චිකිත්සක කරන්න ඕනේ පුද්ගලයාගේ මෙන්න මේ අවිඥානික අවිඥානය තුළ තැන්පත් වෙලා තියෙන මෙන්න මේ අත්දැකීම් සහ මතකයන් නිවර්දි ආකාරයට අවබෝධ කරගෙන ඒ පිළිබඳව ගනුදෙනු කරන්න නව මානයක් නව ප්‍රවේශයක් හදාගෙන අන්නේ අවිඥානියත් එක්ක ගනුදෙනු කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව සිද්ධ කිරීම තමයි පුද්ගලයාව නිරෝගී කරන්න එහෙම නැත්නම් මෙහි රෝග නිర్ణය කරන්න ඇති මෙවලම විදිහට ෆ්‍රොයිඩ් විශ්වාස කළේ. ෆ්‍රොයිඩ් විශ්වාස කළේ මුල් ළමාවිය තුළ දරුවා ලබන අත්දැකීම් අනුසාරයෙන් ඔහුගේ පෞරුෂ නිර්මාණය වෙනවා විනා ජීවිතේ පසු කාලීනව පුද්ගලයා ලබන අත්දැකීම් හෝ ඔහුගේ පොදු කැමැත්තට අනුව එහෙම නැත්නම් සමාජීය බලපෑම් මත ඔහුට කවරෙක් වීමට අවශ්‍යද කියන කාරණා මත නෙමේ පුද්ගල පෞරුෂය සංවර්ධනය වෙන්නේ කියන කාරණේ. ඒ අනුව මුල් ළමාවිය පූර්ණත්වයට පත් වෙන වයස අවුරුදු 6 වෙන විට පුද්ගලයාගේ පෞරුෂය ළඟා කරගන්න ඕන කරන සෑම දෙයක්ම ඔහුට ළඟා වෙලා අවසන් බව තමයි ෆ්‍රොයිඩ් විශ්වාස කළේ. මේ කාර්ය සිද්ධ වීමේදී තවත් යමක් පුද්ගලයෙකුට ළඟා කරගන්න ඉතිරි වෙන්නේ නැහැ කියන එක විශේෂයෙන්ම අවුරුදු 6න් ඔබට යමක් ඉතිරි වෙන්නේ නැහැ කියන එක ෆ්‍රොයිඩ් තදින් විශ්වාස කළා. ඒ අනුව මූලිකවම ඔහු විසින් මුල් ළමාවිය සංවර්ධනයේ ප්‍රධාන අවධීන් තුනක් සහ සමස්ත උද්ගල පෞරුෂ සංවර්ධන වීමේ අධ්‍යයරයන් පහක් මනෝලිංගික සංවර්ධන අවධියෙන් විදිහට මේ න්‍යාය ඇතුළේදී හඳුන්වලා දුන්නා. මේ මනෝලිංගික සංවර්ධන අවධියෙන් ගැන අපි පුළුල් වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා කියලා මම කලිනුත් කිව්වා. ඔබට ඒ වෙත යොමු වෙලා සම්පූර්ණයෙන්ම මේ පිළිබඳව අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ කොහොම වුණත් මෙතෙන්දී උද්ගල සංවර්ධනයේ පදනම වෙච්ච මෙන්න මේ මනෝලිංගික සංවර්ධන අවධියෙන් එහෙම නැත්නම් මුල් ළමාවිය සංවර්ධනයේ තුල සිද්ධ වෙන මේ සංවර්ධන අවධීන් පහ පිළිබඳව මේ වීඩියෝවේ කෙටි හැඳින්වීමක් අපි දැන් කරනවා. මේ සංවර්ධන ක්‍රියාවලියෙහි මුල්ම අධ්‍යයර එහෙම නැත්නම් මුල්ම ස්ටේජ් එක විදිහට ගන්නේ මුඛ ලිංගික සංවර්ධන අවස්ථාව. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා oral stage කියලා. දරුවගේ පළවෙනි අවුරුද්ද මේට ඇතුළත්. දරුවව රැකබලා ගන්න විශේෂයෙන්ම අම්මා සමග ඇති වෙන සම්බන්ධයත් එක්ක දරුවා ජීවිතේ පසු කාලීනව අන්‍යයන්ව විශ්වාස කරන්නත්
ලෝකේ විශ්වාස කරන්නත් සම්බන්ධතාවය සංවර්ධනය කරගන්නවා. අම්මත් එක්ක හෝ මේ කාල වකවානුව තුල කයාට එකක් එක්ක ඇතිවන සම්බන්ධය ඍණාත්මක හෝ පසුගාමී එකක් වුණොත් නැත්නම් හොඳ සම්බන්ධයක් ඇති නොවුනොත් පස්සේ කාලෙක මේ පුද්ගලයා ලෝකයක් ලෝක විශ්වාස කිරීමත් සිද්ධ කිරීමයි තම දුර්වල වෙන අතර අන්‍යෝන්‍ය සම්බන්ධකම් ඇති කරගැනීමේ සුවිශේෂී ගැටලු දුර්වලකම් පෙන්වන පෞරුෂයක් සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. දෙවනි මනෝලිංගික සංවර්ධන අවධිය තමයි ගුද ලිංගික සංවර්ධන අවධිය එනල් බේස් කියලා කියනවා මේකට. දරුවෙකුගේ වයස අවුරුදු 1 ඉඳලා 3ක කාල පරිච්ඡේද මේට අයිති දරුවා ස්වාධීනත්වය සංවර්ධනය කරගන්නා වූ අවස්ථාව තමයි මේ කාල පරිච්ඡේදය. ඒ අනුව දරුවෙක් තරහ කෝපේ සමග ගනුදෙනු කරන් ඉගෙන ගන්න එහෙම නැත්නම් ඒව ප්‍රදර්ශනය කරලා පෙන්වන අවස්ථාව තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම දරුවා මේ කෝපය එහෙම නැත්නම් තමන්ගේ කලහකාරීත්වය නිසි ලෙස ප්‍රදර්ශනය කරලා ඒවා නිසි ආකාරයෙන් මේ කාල පරිච්ඡේද තුල ඉගෙන නොගත්තොත් ජීවිතේ පස්සේ කාලෙක ඍණාත්මක හැඟීම් කෝපය වගේම යම් ආකාරයක තමන් වෙත එළඹෙනා වූ ගැටලුකාරී අර්බුදකාරී අවස්ථාවන් සමග ගනුදෙනු කරන්න නොහැකි දුර්වලතාවයන් ඇති කරගන්න බව තමයි ප්‍රොයිඩ් මේ සම්බන්ධයෙන් පෞරුෂ සංවර්ධන සම්බන්ධයෙන් මෙහිදී අදහස් දක්වලා තියෙන්නේ. වයස අවුරුදු 3ත් 6ත් අතර දරුවා තමන්ගේ ලිංගික ආකල්ප සංවර්ධනය කරගන්නා වූ අවධිය තුල පහුවෙනවා. මේ අවධියට ලිංග රූපී අවධිය එහෙම නැත්නම් ලැටෙන්සි පීරියඩ් එක කියලා කියනවා. මෙහිදී තමන්ගේ දෙමව්පිය හෝ රැක බලා ගන්න අය විසින් මේ සඳහා දක්වන ප්‍රතිචාර මත පදනම් වෙලා දරුවා ඉතාමත් හොඳින් තමන්ගේ ලිංගික අනන්‍යතාවය කුමක්ද කියන කාරණේ තහවුරු කරගන්නවා. වයස අවුරුදු 6 12 අතර කාල පරිච්ඡේදයට පැලික් ස්ටේජ් එක එහෙම නැත්නම් නිලින අවධිය කියලා ප්‍රකාශ කරනවා. මේ කාලයේදී පැහැදිලිව පේන ලිංගික සන්තර්පණයන් සඳහා එහෙම නැත්නම් ලිංගික ආශයන් පිනවීම සිද්ධ වෙන්නේ නැහැ. ඍජුවම මේ සඳහා වූ ලිබිඩෝ එක එහෙම නැත්නම් ආශක්තභාවය පාසල ක්‍රීඩාව සහ සමාජීය කාර්යයන් කියන ඒවා කෙරෙහි යොමු කරලා දරුවා විශේෂයෙන්ම තමන්ගේ ඉදිරි ජීවන ගමන සංවර්ධනය කරගන්නා වූ ක්‍රියාවලියක නිරත වෙනවා. අවුරුදු 12න් ඔබට ජීවිතයේ ඉතිරි කාලය ජෙනිටල් ස්ටේජ් එහෙම නැත්නම් පරිණත ලිංගික අවධිය නැත්නම් වෘද්ධ ලිංගික අවධිය විදිහට ප්‍රොයිඩ් දැක්කා. මේ කාල සීමාව තුළ විශේෂයෙන්ම පැහැදිලිවම ලිංගික අවයව වෙත සතුට එහෙම නැත්නම් තෘප්තිය සංකේන්ද්‍රණය වෙනවා. මෙතෙන්දී අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්නේ අපි වෙනම වීඩියෝකින් මේ ගැන කතා කරනවා. කොහොම නමුත් පුද්ගල පෞරුෂ නිර්මාණයේදී මනෝවිද්‍යාත්මක තලත්‍රිත්‍යක් එහෙම නැත්නම් විඥානයේ තලත්‍රිත්‍යක් ක්‍රියාත්මක වෙන බව තමයි ප්‍රොයිඩ් විශ්වාස කළේ. මේවා සංකල්පීය අවස්ථාවන්. මේකට කියනවා ඉඩ් ඒගෝ සුපර් ඒගෝ කියලා. ඉඩ් ඒගෝ සුපර් ඒගෝ මේ ගැන වෙනම අපි හදාරනවා තවත් වීඩියෝකින්. ඉතින් මම හිතන පෞරුෂ සංවර්ධනය සම්බන්ධයෙන් ඊටම කෙටි විශ්ලේෂණාත්මක වීඩියෝවක් මේ ඔස්සේ ගෙනාවේ. නමුත් මේ ලිංග රූපී අවස්ථාවන් එහෙම නැත්නම් මනෝලිංගික සංවර්ධන අවස්ථාවන් ගැන පැහැදිලිව පුළුල්ව හදාරන්න මම මෙතන යට ලින්ක් එක දාන්න. අපගේ වීඩියෝට යොමු වීමෙන් ඔබට වඩාත් හොඳින් මේ ගැන හදාරන්න අවස්ථාව උදා වෙනවා. ඉතින් මම හිතනවා අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. අපි දිගින් දිගටම මනෝවිද්‍යාව උපදේශනය වගේම සමාජීය ජීවිතයට අත්‍යවශ්‍ය කරන වීඩියෝ සමගින් ඔබත් සමග එකතු වෙනවා. ඔබ සියලු දෙනාටම සවන් දුන්නට හුඟා ස්තුතියි. ආයුබෝවන්.